තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ භික්කවේ අනුකම්පෙය්‍යාත යේච සෝතබ්බං මඤ්ඤෙයුං මිත්තාවා අමච්ඡාවා ඥාතීවා සාලෝහිතාවා තේවෝ භික්කවේ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේතබ්බා නිවේසේතබ්බා පතිට්ඨාපේතබ්බා නමෝ බුද්ධාය පින්න ස්වාමීන් වහන්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ ඔබට මුලින් මහන් ලැබුණ සම්බුද්ධ වචනයක් ඒ තමයි යම්කිසි කෙනෙක් කාට හරි අනුකම්පා කරනවද ඇහුම්කන් දෙන්න ඕන කියලා හිතනවද නෑදෑයෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් ලේනෑයෙක් වෙන්න පුළුවන් අන්න ඒ අයට සතිපට්ඨානේ පිහිටවන්න කියන කාරණාවයි ඒ කියුනේ ඉතින් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සතිපට්ඨාන සංයුක්තේ අමත වර්ගයේ 8 වෙනි සූත්‍රය මිත්ත සූත්‍රයේ වශයෙන් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් මේ සූත්‍ර දේශනාව විස්තර වශයෙන් කතා කරන්නටත් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අවසානයේ නැවත ලබා දෙන ඒ අවවාදය නැවත සජ්ජහායනා කරමින් පින්වත් ගුරුදේවයන් වහන්සේගේ සරල සිංහල පරිවර්තනයත් ඔබ වෙත රැගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව මේ විදිහට මේ ලබා දෙන දහම් පණිවිඩය මේ අවවාදය ලෝකයට අනුකම්පාවෙන් මේ තමන්ගේ යහළු මිත්‍රයන් හැම දිනාටම මේ සතිපට්ඨානේ පිහිටවන්න කියන කාරණාව ඉතා හොඳින් වඩා විස්තර සහිතව අපට තෝරලා දෙන ලෙස ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමීන් වහන්ස අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස මිත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ යේ භික්කවේ අනුකම්පෙය්‍යාත ඔබ මහණෙනි යමෙකුට අනුකම්පා කරනවා නම් එහෙමයි යේච සෝතබ්බං මඤ්ඤෙයෝ ඔබ ඔබට යම් කෙනෙක් ඇහුම්කන් දෙනවා කියලා ඔබට හැඟෙනවා නම් එහෙමයි ඒක නා මිත්තාව ඔබේ මිත්‍රෙක් වෙන්න පුළුවන් අමච්ඡාව ඔබේ අමාත්‍යෙක් ඔබේ මේ සහායකෙක් වෙන්න පුළුවන් ඥාතිවා ඥාතියෙක් වෙන්න පුළුවන් සාලෝහිතාව ලේ ඥාතියෙක් වෙන්න පුළුවන් තේවෝ භික්කවේ මහණෙනි අන්න ඒ අය ඔබ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේතබ්බ අන්න ඒ අයව ඔබ සතර සතිපට්ඨාන භාවනාවන්හි සමාදන් කරවන්න කියනවා නිමේසේතබ්බ එහි ඇතුළත් කරවන්න කියනවා එහෙමයි පතිට්ඨාපේ තබ්බයි පිහිටවන්න කියන. එහෙමයි. කතමේසං චතුන්න. කුමන සතිපට්ඨාන ඒ කියන්නේ සතිපට්ඨානයකද කුමන භවනා ඒ කියන්නේ හතරකද නේ? හතරකද යත් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඊ තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අපි මෙතක් මේ සතිපට්ඨාන සංයුක්ති පුරාවට කතා කරපු මේ සතර සතිපට්ඨානයමයි නේද? ඒ විදිහටමයි සම්බන්ධ. එතකොට මේ අපිට අපි අනුකම්පා කරන අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙමයි.
ඊළඟට අපි සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. දෙමව්පියන්ට නම් තමන්ගේ පුතාල දූවරු වෙන්න පුළුවන්. බිරිඳකට ස්වාමියා වෙන්න පුළුවන්. ස්වාමියෙකුට බිරිඳ වෙන්න පුළුවන්. තමන්ට තමන් අනුකම්පා කරන කෙනා. තමන්ට ඇහුම්කන් දෙනවා කියලා හිතන කෙනා. සෝතබ්බ මඤ්ඤෙයුම් කියලා වචනේ තියෙන සඳහන් නේද? ඇහුම්කන් දෙනවා කියලා හැඟෙනවා. හැඟෙනවා නම්. තමන් කියන දේ අහන්න ඕන කියලා හිතනවා නම් නේද? මිත්තාව අමච්චාව ඒ කට්ටිය මිත්‍රය හරි අමාත්‍ය සහායකයෝ හරි ඥාතිස් ලේ ඥාතීන් හරි වෙන අය පිරිසකට අයත් නම් ඒ අය අන්න ඒ අය සතර සතිපට්ඨාන භාවනාවන් ආනාපාන සති භාවනාව එහෙමයි ඊළඟට ඉරියාපත භාවන යද්දිද්දි සිහි පිහිටවන භාවනාව ඊළඟට සති සම්පජන්ය සිතට කෙලෙසුන් ඇතුළු වෙන නොදී සිහි පිහිටවන භාවනාව සම්පජාන භාවනාව ඊළඟට අසුබ භාවනාව ඊළඟට ධාතු මනසිකාර භාවනාව නවසිවිත භාවනාව කියන මේ කායානුපස්සනා භාවනාවන්හි සමාදන් කරවන්න කියන නිවේසේ තබ්බා මේ වගේ ඇතුළත් කරවන්න කියනවා පතිට්ඨාපේ තබ්බා පිහිටවන්න කියන ඒ විතරක් නෙමෙයි වේදනානුපස්සනා භාවනාවන්හි චිත්තානුපස්සනා භාවනාව සිත රැකවරණේ සලසන චිත්තානුපස්සනා භාවනාවන්හි ඒ වගේම ධම්මානුපස්සනා භාවනාවන්හි පිහිටවන්න කියන. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පිය උරුමයේ කියලා මේ භික්ෂුවකට. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පරවිෂය කියලා දේශනා කරනවා මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ පංචකාම ගුණ වලට ඇලි ඒවට වසඟව වාසය කිරීම. දැන් මේ අපි කලින් අපිට සූත්‍ර දේශනාවන් වලදී අපිට මොන ගැහුණා මේ යම් කෙනෙක් මේ පංච නීවරණයන් වලට වසඟව වාසය කරනවා නම් කාම ඡන්දී ව්‍යාපාදී තීන මිද්ධිය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ට වසඟව වාසය කරනවා නම් ඒ අකුසල් ගොඩක් තුල ඉන්නේ. ඒ වගේම මේ පංචකාමයන් තුළ ඉන්නවනම් එයා මේ මාරයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් මේ මාරයාගේ වසඟේ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරවිෂය කියලා දේශනා කරනවා. අගෝචර ස්ථානයක ඉන්නේ කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ සුඛීය කියන්නේ පිය උරුමින් ලැබිච්ච වාසස්ථානේ ගොදුරු බිම භික්ෂුවගේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ මේ පිය උරුමේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ කියන්නේ මාරයා මේ මාරයාට අයිති නැති තැන හැටියට දේශනා කළේ. මාරයාට බලපෑම් කරන්න බෑ මේ සතර සතිපට්ඨානේ සිහිය පිහිටවාගෙන ඉන්න ශ්‍රාවකයාට භික්ෂුවට. එහෙමයි. ඉතින් ඒ තරම් ආරක්ෂිත ස්ථානයක් නිසා තමයි තමන් අනුකම්පා කරන තමන්ට ඇහුම්කන් දෙනවා කියලා හැඟෙන තමන්ගේ ඥාති හිතයිසෙන් මේ සතර සතිපට්ඨානය තුළ පිහිටවන්න කියලා. ඔව් සමාදන් කරවන්න පිහිටවන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ. ඒ කියන්නේ දැන් තමන් වේරණා වගේම තමන්ට හිතවත් තමන්ගේ වචනයට අහුම්කන් දෙන අයටත් මේ කියලා දෙන්න මේ අයටත් බේරෙන්න නේද ස්වාමීන් වහන්සේ. අපි කතා කරා මේ සකුණග්ගි සූත්‍රයේ ඒ ස්වාමීන් වහන්සේ කියව කාරණාව අර කැටකිරිල්ල පස් පෙදලයට ඉඳලා පියුරුමින් බේරනා වගේ මේ භාග්‍යතුන් වහන්සේ එතන සතිපට්ඨාන උපමා කරනවා මේ පියුරුමේ සතර සතිපට්ඨානය කියන එක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ අත්තදීපා භික්කවේ විහෙරත කියලා දේශන දැන් බුදුරජාණන් වහන්සේතර පිරිනිවන් පාන සමයේ බුදුරජාණන් වහන්සේට දරුණු ශාරීරික වේදනා අපහසු පීඩා ඇති වෙලා බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව තුළ සිහි පිහිටුවගෙන මේ වේදනාවන් යටපත් කරගෙන වේදනාවන්ට සිත යට වෙන නොදී උන්වහන්සේ මේ තමන්ව පිහිට කරගෙන මේ ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ වටිනා ධර්මයේ සිහිපත් කරන අත්තදීපා තස්මාතිහ භික්කවේ අත්තදීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. මහන්නේ ඔබත් මේ තමන්ව අත්තදීපා තමන්ව දූපතක් කරගෙන වාසය කරන් තමන්
අත්ත දීපා අත්ත සරණ තමන්ව සරණ කරගෙන වාසය කරන්න අනන්‍ය සරණ වෙන කෙනෙක් පිහිට කරගන්න එපා. ඒ වගේම ධම්ම දීපා ධර්මයේ දූපතක් කරගන්න ධම්ම සරණ අනන්‍ය සරණ වෙන සරණක් කරගන්න එපා. ඒ තමන්ව දූපතක් කරගන්නේ තමන්ව සරණ කරගන්නේ වෙන සරණක් නොකරගෙන ධර්මයේ සරණ කරගන්නේ ධර්මයේ දූපතක් කරගෙන වෙන සරණක් නොකරගෙන වාසය කරන්නේ කොහොමද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ කයානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය තුළ මැනවින් සිහි පිහිටුවාගෙන වාසය කිරීම. එහෙමයි සන්නාස. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පින්නස් ස්වාමීන් වහන්සේ මේ අපි අනුකම්පා කරන අපේ දෙමව්පියන්ට, අපේ ඥාති සහෝදර සහෝදරියන්, මේ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාම අපි අනුකම්පා කරනවා නම් ඒ අයට මේ සතර සතිපට්ඨාන රැකවරණේ ලබා දෙන්න කියන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගලණ මහරහතන් වහන්සේ පිරිනම් පාවදාලා අවස්ථාවෙත් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වික්සංගයාට දේශනා කරන්නෙත් මේමයි නේ. එහෙමයි. අපි හැම දිනාගෙම ජීවිත අසරණ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සනේ. ඒ අසරණ භාවයට සැබෑම පිළිසරණ මේ සතර සතිපට්ඨාන. අපි හැම දිනාම මරණය උරුම කරගෙන, ජරාව උරුම කරගෙන, ජරා මරණ අපේ ජීවිතවලට එන්නේ මේ බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලා දේශනා කරන මේ මහා සාගරේ රළ ගෙඩි වගේ. ඉතින් එබඳු ජරා මරණ භීතියක්, ඒ වගේම තවත් අපේ ජීවිතේ නොයේ දුක් දුම්නස් අනිත්‍ය මේ ධර්මයේ අවේස තියෙනවා. අනිත්‍ය ධර්මයට මුහුණ දෙන අපේ ජීවිතේ මේවට පත්වෙද්දී අපිට මේවට මුහුණ දෙන්නට නම් කම්පා නොවි මේ අටලෝ දහමට මේ යට වෙන ජීවිතේ මේ අටලෝ දහමට මේවා ඉදිරි කම්පා නොවෙන්නට අපිට පුරුදු කරගන්නට අපිට පිහිටට පිළිසරණ තියෙන්නේ මේ සතර සතිපට්ඨාන වැඩිවීමමයි. අර මේ කලින් දවසක මේ කතා කළා මානදින් ශ්‍රීවර්ධන ශ්‍රීවර්ධ සූත්‍රනේ සම. එහෙම. ඉතින් ඒ දෙන්නම ගිලන් වෙලා හිටියේ. එහෙම. දැන් ඒ ගිලන් වුණු ඒ උපාසකවරු බලන්න ගිය ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ මට මතක. ඒ කියන්නේ පුරුදු පුහුණු වෙන්න කියලා කියන්නේ සතිපට්ඨානේ නේ. එහෙම. මට මතකයි ස්වාමීන් වහන්සේ ආපවර අනුරුද්ධ මහරහතන් වහන්සේත් කායික ගිලන් වෙලා ඉන්නවා. එහෙම. ඒ අවස්ථාවකදීත් සාරිපුත්තන් වහන්සේ, මහා මොග්ගලයන් වහන්සේ වැඩම කරලා අහනවා මේ කායික ආබාධය, කායිකව දැනෙන දුක් වේදනාව උහුලන්නේ කොහොමද? හිත යට කරගන්නේ තේන්නේ කොහොමද කියලා. එතකොටත් ලැබෙන්නේ මේ අවවාදය. කුමක්ද මේ සතර සතිපට්ඨානෙම වාසය කරන්න. එතකොට මේ සතර සතිපට්ඨානෙ ඉදලා වාසය කරද්දී කායික ආබාධ පවා හිත යට කරගන්නේ නැතුව ඉන්න අවස්ථාව ලැබෙනවා කියලා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එතනදි කියනවා. අපිට අනුරුද්ධ සංයුත්තේ දේශනාවලදී මුණ ගැහෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම. යන්නේ ඒ නිසා තමයි එහෙමනම් මේ යාළු මිතුරන්ට, දෙමාපියන්, තමන් ආදරය කරන අයට, අනුකම්පා කරන අයට හැම දිනාටම මේ සතර සතිපට්ඨානය කියලා දෙන්න කියලා කියන්නේ. ඒකට දැන් මේකේ තියෙනවා වචන තුනක්. සමාදපේතබ්බා නේද? සතිපට්ඨානානම් භවනාය සමාදපේතබ්බා, කියන්නේ සමාදම් කරවන්න. නිවේසේතබ්බා ස්වාමීන් වහන්සේ කියවේ ඒක ඇතුළත් කරවන්න සතිපට්ඨානයට නේද? එහෙම. පතිට්ඨාපේතබ්බා, ඒ කියන්නේ පිහිටවන්න. පිහිටවන්න. කොහොම හරි මේ වචන හැම එකකින්ම කියන්නේ සතර සතිපට්ඨානේ පුහුණු වෙන්න කියන කාරණාව. ඉතින් එහෙමනම් පින්වත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපි ඒ භාග්‍යතුන් වහන්සේ මේ මිත්ත සූත්‍රයේදී ඒ ධම්ම අවවාදේ ලබා දීලා ඊට පස්සේ මේ සතර සතිපට්ඨානේ අපි හැමදාමත් කතා කළ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඒ අයුරින්ම දේශනා කරනවා. කුමක්ද? ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ විදිහට කෙලෙස් තවන වීරියෙන්, නුවණින්, සීයෙන් අවිද්‍යාවට දුම්නසට, ඒ කියන්නේ දැඩි ලෝභයට, දුම්නසට ඉඩ නොදී ඒ දුරු කරමින් මේ සතර තුල වාසය කරන්න කියලා. කය පිළිබඳ සීය, වේදනාවන් පිළිබඳ සීය, සිත් උපදින මේ සිත් පිළිබඳ සීය, ඒ වගේම ධර්මතා, ධර්මයන් ගැන මහසතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙනවා. ඒ ධර්මයන් ඒ ගැන සීයෙන් වාසය කරන්න කියලා. ඉන්නනතු යමෙකුට එහෙමයි
කියලා දෙනකොට අපි නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ සතර සතිපට්ඨානෙ වැඩිම ගැන එහෙමයි අපි කියලා දෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ සතිපට්ඨානෙ වැඩිමිට යාට උපකාර වෙන විදිහට බුදු දේශනාව අපි හැසුරින් මේ අපේ ඥාති හිත මිත්‍රාදීන්ට අපි අනුකම්පා කරන අයට මේ ධර්මයේ අපි පෙන්වා දෙන්නත් අපි සැලකිලිමත් වෙන්න ඕන ඇතෙම සනස මේ වෙලාවේදී මතක් කරන එක වටිනවා මේ මා සතිපට්ඨානය ගැන හොඳ සවිස්තර විස්තරය තියෙන්නේ යමා මහ නිවන් සුව බොහෝ දුර නොවේ කියන ගුරුදේවයන් වහන්සේගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනය මහා සතිපට්ඨාන සූත්‍ර පරිවර්තන පොත කෙනෙක් අරගෙන පරිශීලනය කළොත් යාට මේ ඒකායන මාර්ගය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න උපකාර වෙනවා. එහි පාළිය පදින් පදේ පදගතාර්ථ අර්ථ වශයෙන් විස්තර කරලා තියෙනවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පොත් වහන්සේ. ඉතින් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ මෙච්චර කියනවා මේ අහුන්කන් දෙයි කියලා හිතනවා නම් ඒ අයට සතිපට්ඨානෙ පුහුණු කරවන්න කියලා. එහෙනම් කෙනෙකුට ඔන්න මේ සතිපට්ඨානෙ පුහුණු වෙන කියලා මේ පොතක් පවා ධර්ම දානය වශයෙන් දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒතර ඒක පවා මේ බුදුරණන් වහන්සේ වදාළ මේ මේ අවවාදේ කරන කෙනෙක් බවට පත් වෙන ඇතුරනේ අපි කාට හරි අනුකම්පා කරනවා නම්. හිතවත් නම් එයාට මේ සතිපට්ඨානෙ පුහුණු වෙන්න මේ පොත බලන්න කියලා ලබා දීම උතුම් ධර්ම දානයක් සාතුන් වහන්සේගේ වචනේ ඉටු කිරීමක් බවට පත් වෙනවා. මේ යුගෙ උපන් අපිට මේ අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් මනාකොට සරලව ඒ සතිපට්ඨාන සූත්‍රී මේ විදිහට සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි මේ මොහොතේ මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී අවසාන වශයෙන් වදාළේ අවවාදය මේ සම්බුද්ධ වචනයෙන් සජ්ජායනා කරමින් ඒ අර්ථය සිංහල අර්ථයෙන් මනාකොට ගුරුදේවයන් වහන්සේගේ පරිවර්තන පොතෙන් අපි පහදා දෙන්න මේ වෙලාවේදී අපි උත්සාහ කරමු සූදානම් වෙමු. සාදු 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 යේ භික්ඛවේ අනුකම්පේයාත යේ ච සෝතබ්බං මඤ්ඤියුං මිත්තාවා අමච්ඡාවා ඥාතිවා සාලෝහිතාවා තේවෝ භික්ඛවේ කිමේසං චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේතබ්බා නිවේසේ තබ්බා පතිඨාපේ තබ්බාති. මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරවුද යම් කෙනෙකුන් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතද්ද මිත්‍රයෝ වේවා, යහළුවෝ වෙත්වා, ඥාතියෝ වෙත්වා, ලේ ඥාතියෝ වෙත්වා, මහණෙනි ඔබ විසින් ඔවුන් මේ සතර සතිපට්ඨානය වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහුය, වාසය කරවිය යුත්තාහුය, පිහිටුව විය යුත්තාහුය. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්ස මිත්‍ර සූත්‍රය අවසානයේ භාග්‍යතුන් වහන්සේ වදාළේ උතුම් සම්බුදු වදනි අර්ථය. ඉතින් ස්වාමීන් වහන්ස මේ උතුම් දේශනාවේදී අපි සතිපට්ඨාන සංයුත්තය පුරාවට ශ්‍රවණය කළ, සාකච්ඡා කළ, කරුණු ගොනු කළා, එතරම් වටින බව සිහිපත් කළා. තවදුරටත් මේ ගැන අපිට නැවතත් සිහිපත් කළොත් අපි බොහෝ අවස්ථාවලදී සිහිපත් කළා මේ භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ ප්‍රතිඵල තියෙනවා කියනවා, ප්‍රතිඵල දෙකෙන් එකක් තියෙනවා කියනවා, එක්කෝ අරහත්ව එහෙම නැත්තම් උපාදාන ඉතිරි වුණොත් අනාගාමී බව. එතනදී භාග්‍යතුන් වහන්සේ කාලයක් පවා කියනවා නේ ස්වාමීන් වහන්සේ. දැන් අවුරුදු 7ක් මේක වඩන්න කියනවා මේ සතර සතිපට්ඨානේ. අවුරුදු 7ක් එක දිගට වැඩුවොත් මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ එතනින් පටන් අරගෙන අවුරුදු 7ෙන් නැතු අවුරුදු 6ට, අවුරුදු 5ට, අවුරුදු 4ට, අවුරුදු 3, අවුරුදු 2 ඒ විදිහට අඩු කරනවා. අවුරුදු 1 අවුරුද්ද දක්වා. ඒ එතනින් අවුරුදු වලින් ඒ විදිහට කියලා ඉන්න අනතුරු ස්වාමීන් වහන්සේ අවුරුදු වලින් නවත්තන්නේ නැහැ. ඒ වගේම මාස වලට ගන්නවා. මාස 7 සිට මාසයට අඩු කරනවා. මේ පුහුණු වෙන්න කියලා සතර සතිපට්ඨානෙ. එතනින් මාසෙන් නවත්තන්නේත් නැහැ. මාසයක් නැතුව මාස භාගයක්, අඩ මාසයක්, අර්ධ මාසයක් සතිපට්ඨානෙ පුහුණුනත් ඒත් ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියනවා.
එතනින් නවත්තන්නෙත් නැහැ සතියක් කරන්න කියනවා. එහෙනම් බලන්න දැන් මේ විදිහට කෙනෙකුට කැප වෙන්න ඒකාන්තයෙන් වටිනවා සතියක් වුණ වෙලා බලන්නේ. ඒක තමන්ට සතියකදී සසර පුරුදු තිබුණොත් මතුවෙලා හිත ධර්ම අවබෝධ කරා යන්න පුළුවන්. සසර පුරුදු නැතිනම් සතර සතිපට්ඨානේ පුහුණු කළ හිතක් තිබුණ නැත්නම් සමාහට ඒ කෙනාට එයින් ඉදිරියට යන්න තමන්ටම තමන්ගේ ජීවිතය දකිද්දි යථාර්ථයෙන් දකින්නේ මේ සතිපට්ඨානේ වැඩීම තුළ අවබෝධය ඇති කරන බෝධිපාක්ෂි ධර්ම ඔක්කොම වැඩෙනවා පින්නස් ස්වාමීන් වහන්සේ. දැන් අපි කලින් සිහිපත් කරගත්තා මේ මොහොතක් සතිපට්ඨානේ ඇසුරු සරන් ගහන මොහොතක් වැඩුවොත් එහෙමයි. එය මේ එයා ධ්‍යානෙන් හිස් නැතුව වාසය කරනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන දේශනාවක් තියෙනවා. එහෙමයි. එයා මේ බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව කරනවා. ඒ වගේම එයා මේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ පිළිපදිනවා. ඒ වගේම භික්ෂුවක් නම් එයා හිස් නැතුව රටවැසියා පූජා කරන දානේ වළඳන කෙනෙක් බවට පත් වෙනවා. ඒ බහුල වශයෙන් වැඩිමේ යහපත ගැන කවර කතාද කියලා බුදුරජාන් වහන්සේ ඒ දේශනාවේදී දේශනා කරනවා. එතකොට යම් කෙනෙක් මේ සතිපට්ඨානය තුළ කාය අනුපස්සනාව මේ මොහොතක් පුරුදු කළත් ඒක එයාගේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස ඇත්තටම පවතිනවා. මේ කුසලයක් වඩන්න සිතක් උපදවා ගැනීම පවා බුදුරජාන් වහන්සේ මහත් වූ යහපත පිණිස පවතිනවා කියලා දේශනා කරන බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කුසලයේ වඩන්න මේ කුසලයේ වඩන්න පුළුවන් කුසලයේ වඩන්න බැරි නම් මා ඔබට කුසලයේ වඩන්න කියලා දේශනා කරන්නේ නැහැ. කුසලයේ වඩන්න පුළුවන් නිසා වඩන්න කියලා කියන්නේ. ඒ වගේම මේ කුසලයේ වැඩුවහම මේක අයහපත පිණිස පවතිනවා නම් මා කුසලයේ වඩන්න කියලා කියන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ පින්නස්සන්නස දේශනා කරනවා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා සිතක් උපදවීම පවා ගොඩක් උපකාර තියෙනවා කියලා. චුන්දකින ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඒ සිතක් උපදවන එක බොහෝ උපකාර තියෙනවා කියලා. මේ ඉතාම මේ අපිට පුළුවන් දෙයක් එතනදි කියනවා. මේ කාටත් පුළුවන් දෙයක් තමයි මේ සත්තු මරණ අයතර මම නම් සත්තු මරන්නේ නැහැ කියලා හිතක් උපදවන්න කියලා. ඉතින් ඒ විදිහට සොරකම් කරන අයතර මම සොරකම් කරන්නේ නැහැ අපි සොරකම් කරන්නේ නැහැ කියලා හිත උපදවන්න කියනවා. ඉතින් ඒ විදිහට සීලය දැන් අපි සතර සතිපට්ඨානේ වඩන්න සීලය එන්න කියලා තේරුම් ගත්තනේ මේ දේශනාවලදී. අපි කලින් දවස්වල දේශනාවලදී භාග්‍යතුන් වහන්සේ වදාලා මේ කුසල් දහම් මුල පිරිසිදු කරන්න කියලා අවවාද කරනවා. එතකොට කෙනෙකුට පුළුවන් නම් ආගන්තුක මේ ධර්මය අහන කෙනෙකුට එහෙනම් මම සත්තු මරන්න නැති කෙනෙක් වෙනවා සොරකම් කරන්න නැති කෙනෙක් වෙලා කියලා හිතනවද මේ සිල්පද රකින්න කෙනෙක් වෙන්න ඕන කියලා හිතනවද ඒකම ලොකු කුසලයක් බොහෝ දෙයක් කරගත්ත වෙනවා කියලා තියෙනවා. බහු උපකාරං වදාම කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ කයනුපස්සනා, වේදනනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මමත් පුළුවන් විදියට පුරුදු කරන්නට ඕන කියලා හිතනවනම් ඒකත් මහා පිනක්මයි. මහා ආනිසස්තින දෙයක්මයි. කුමක්ද ලෝකේ අග්‍රගන්න දෙයක් පුරුදු කරන්නයි හිතක් උපදවන්නේ. ඉතින් ඒ හිත ඒ විදිහට උපදවන හිතම බලවත් වීමෙන් තමන් පුරුදු කරන මට්ටමට ඒ හිත ඒ කෙනාවරගෙන යාවි. අවංකව හිතනවනම් සිතුවිල්ලකින් අතර වෙන්නේ නැහැ. හිත නැවත නැවත හිතට එනවා මේ කරන්න ඕන කියන එක කරලා. ඒ හිත විසින් ඒ මෝරලා කායනුපස්සනාව තුළ පුහුණු කරાવી. වේදනනුපස්සනාව තුළ පුහුණු කරાવી. මෙතනදී තමන්ගේ කැපවීම අප්‍රමාදී වීම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් මිත සූත්‍රය වගේම මේ අමත වර්ගයේ තියෙන ඊළඟ සූත්‍ර දේශනා දෙක අවසන් සූත්‍ර දේශනා දෙකත් අපි මේ සමගම කතා බස් කරමු. ඉතාම කෙටි සූත්‍ර දේශනා දෙකක්. ඒ තමයි වේදනා සූත්‍රයත් ආස්සව සූත්‍රයත්. ඉතින් මේ වේදනා සූත්‍රයේදිත් ආස්සව සූත්‍රයේදිත් භාග්‍යතුන් වහන්සේ වේදනාවන් දැනගන්නට ආශ්‍රවය ක්ෂය කරගන්නට උපකාර වෙන මේ සතර සතිපට්ඨානය වැඩීම ගැන ස්වාමින් වහන්සේ මේ මොහොතේ පහදා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඔව් මේ වේදනා සූත්‍රයේ පින්න ස්වාමීන් වහන්සේ ආසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වේදනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනෝ තිස්සෝ ඊමා භික්කවේ වේදනා. මහණෙනි වේදනාවන් තුනක් තියෙනවා. ඒ තමයි සැප වේදනාව, සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා.
මෙන්න මේ ත්‍රිවිධාකාර වේදනාවම ඉමා සංඛෝ භික්ඛවේ තිස්සන්නං වේදනානම් පරිඤ්ඤාය චත්තාරෝ සතිපට්ඨාන භවේ තබ්බ. මේ ත්‍රිවිධ වේදනාවම පරිඤ්ඤාය පිරිසිඳ අවබෝධ කිරීම සඳහා සතර සතිපට්ඨානේ වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව සූත්‍රයේදී දේශනා කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ තයෝමී භික්ඛවේ ආසව. එහෙමයි. මහණෙනි ආශ්‍රව තුනක් තියෙනවා. ඒ තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මියා පල් වෙලා අපි තුල නැගගෙන තියෙන මේ කෙලෙස් බොහෝ කාලයක් තිස්සේ ඒවට තමයි ආශ්‍රව කියන්නේ. එහෙමයි. කාමාශ්‍රව, ඒ වගේම භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එහෙමයි. මෙන්න මේ ආශ්‍රව තුනක් තියෙනවා. මෙන්න මේ ඉමේ සංඛෝ භික්ඛවේ තින්නන්නං ආසවානම් පහනාය චත්තාරෝ සතිපට්ඨාන භවේතබ්. මෙන්න මේ තුන් ආකාර ආශ්‍රව ප්‍රහාණය කිරීමට මහන්නේ මේ සතර සතිපට්ඨානේ වැඩි යුතුයි කියලා බුදුරජාන් වහන්සේ මේ ආශ්‍රව සූත්‍රයේදී දේශනා කරනවා. එතකොට මේ ආශ්‍රව ප්‍රහාණය කරන්නටත් එතකොට මේ ආශ්‍රව ප්‍රහාණය කිරීමෙන් තමයි මේ අරහත්වේ සාක්ෂාත් කිරීම පිණිස ආසවක්ඛය ඥානේ පහළ වීමෙන් තමයි කෙනෙක් මේ නිවන් මාර්ගයේ සම්පූර්ණ කරන්නේ. ඒ ආසවක්ඛය ඥානේ ලබන්නට මේ හේතුපාදක වෙන්නේ මේ සතර සතිපට්ඨානේ වැඩි වීම. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ප්‍රහාණය වීමට. එතකොට මේ සතර සතිපට්ඨානේ වැඩි වීම අපට කොයිතරම් යහපත පිණිස පවතිනවාද කියලා පින්වත් ස්වාමීන් වහන්සේ මේ වේදනා සූත්‍රයේ ත්‍රිවිධ වේදනාව පිරිසිඳ අවබෝධ කරගන්නට මේ ආශ්‍රව ප්‍රහාණය කරන්නට මේ සියල්ලට අපට මහෝපකාරී වෙනවා මේ සතර සතිපට්ඨානේ වැඩි වීම කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවන්දී දේශනා කරනවා. එහෙමයි සමන. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ අපි සූත්‍ර දේශනා තුනක් කතා කළා. ඒ තමයි මිත්ත සූත්‍රය, වේදනා සූත්‍රය සහ ආසව සූත්‍රය. ඒත අමත වර්ගයේ අවසන් සූත්‍ර දේශනා තුනයි කතා කළේ. මිත්ත සූත්‍රයේ සඳහන් වුණේ තමන් ඥාතියෙකුට, හිතවතෙකුට, තමන්ගේ යාළුවෙකුට අනුකම්පා කරනවාද ඒ අයට සතර සතිපට්ඨානෙ පුහුණු කරවන්න කියන භාග්‍යවතුන් වහන්සේගේ සදහම් අවවාදී ඒ පණිවිඩය. වේදනා සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ තෝරලා දුන්නේ මේ ත්‍රිවිධ වේදනා, සැප, දුක්, උපේක්ෂා වේදනාවන් පිරිසිඳ දැනගන්නට මේ සතර සතිපට්ඨානෙ වැඩි යුතු බවයි ඒ දේශනාවේදී කියුනේ. ඒ වගේම ආශ්‍රව සූත්‍රයේදී සියලු ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, මේ සියලු ආශ්‍රව ක්ෂය කරගන්නට සතිපට්ඨානෙ වැඩි වීම උපකාර වෙන බව අපි මනාකොට ශ්‍රවණය කළා. ඉතින් එහෙමනම් මේ සතර සතිපට්ඨානෙ එතරම් වටිනවා මේ නිවන් මඟ, සුන්දර නිවන් මඟ සම්පූර්ණ කරගන්නට. ඉතින් ඒ නිසා ධර්මයේ කතා බහ කළ අපට සවන් දුන් හැම දෙනාටම, දෙවියන්ට, මිනිසුන්ට, ගුරු දෙවියන් වහන්සේ ඇතුළු සිල් ස්වාමීන් වහන්සේලාට, ධර්ම දාණය ලබා දෙන ශ්‍රද්ධා මාධ්‍ය කටයුතු කරන හැම දෙනාටමත් මේ සතිපට්ඨානය තුළ පිහිටවන්නට, පුහුණු වෙන්නට මේ පින උපකාර වේවා. වේදනාවන් පිරිසිඳ දැනගන්නට මේ පින උපකාර වේවා. සීල ආශ්‍රව ක්ෂය කරගන්නට ඒකාන්තයෙන් මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.